ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. හොඳයි විරාමෙන් පස්සේ අපි නැවතත් ඉතාමත්ම වැදගත් කතා බහකට යොමුනට සූදානම් වෙන්නේ. आयुर्वेद वैद्य विद्यानुकूलव उभव मे सुंदरकर्ण वगेम उभ निरोगी मत्करण कारण पिलिबंधु अभी कथाभाकरण सुदन विणुवा मुकद एहरहाम सौख्य संपन्नव यम हरिजीवन रटावकोसे उभ मे लोके सुंदर सह सौख्य संपन्न पुद्गले खरीर जीवत्ण एक वडात्वेवि मे तीन कालवकवाणु वितरा मे हम कालवकवाणु कदीम ये जीवित हरिविधियर गतकरा आदरे गौरव मेदर पीड़ा आयुर्वेद वैद्य सौम्य सेना नायक आईबान सुबुदासन अभी मे अद कथाभाकर मुटिका विना मतृकावकोसी सामान्य मे चर्म रोग पिलिबंधु अभी कथाभाकर विशेषम मे बाहिर आलेपन बाहिरिंगल प्रति कर्म मे पिलिबंधु अभी गुडक पिलावट कथाभाकर ये पिलिबंधु विविध प्रचारण विविध देव अभी कथाकर हई मे आयुर्वेद वैद्य विद्यानुकूल हो बटीर वैद्य विद्यानुकूल हो न समहर मे रोगतीय नव मे बाहिर आलेपन वलिम बाहिर प्रतिकार वलिम पमना सुखरा बेह इव अभ्यंतर प्रतिकर्म गांड सिद्धवे नो इन्हें सा पेपिल बंधु अद्धवसेदी कथाभाकर मुकद समहर विट ये रोगी पुद्गलीन चोदना नगण दे अतम अभी मिच्चर देवल गया मिच्चर देवल कर हेब रोगी स्वूनी नह की बाहिर प्रतिकर्मोलिम पमनाक सुवनोवन अभ्यंतर प्रतिकर्म गान्नटवेन एम नत्तं औषध गान्नटवेन मे चर्म रोग तीयनवा नेद ओह देन अत्तरम चर्म रोग एम नत्तं समय अतिवेन ओनैम रोगाबाधयकदी अपि मुलिम अवधानय यमु करन्ने मे बाहिर आलेपन गैन देन अपि गावटन रोगियेक उनत् मुलिम विमसन्ने मट मे कियन समय रोगे तीयनवा मट आलेप करन्न मोनहरि क्रीम एकक् तेल वर्गयक् लबा देन्न पुलुवन्द कियन एक नमुत् सम कियन्ने बाहिरट अपिट विव अपे प्रधानम बाहिरट निरावरण वन अवयवे उनत् मे समय अतिवेन रोग हेम एकक्म मे बाहिर प्रतिकार वलिन् वितरक् सुव करन्न पुलुवन् रोग कियला अपिट कियन्न बह बहु विट मे रोग शरीर अभ्यंतरयत् एक्क संबंध वुनु विविध करुणोत् एक्क एकतु वेला तमयि मे समय रोगयक् विदियट बाहिरट पेनुम करान्ने ए निसा समय रोग वलट अपिट बहु विट अभ्यंतर प्रतिकार ලබා ගන්න සිද්ධ වෙන විශේෂයෙන්ම මුල් අධිරේදී නෙමෙයි ඒක කාලයක් ගත වීමත් සමග දැන් සම කියන්නේ අපේ තියෙන විශාලතම ඉන්ද්‍රියනේ මේ සමෙන් තමයි අපේ ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ලම මේ බාහිරට නිරාවරණය වීම වළක්වලා ඊට ආරක්ෂාව සලසලා දෙන්නේ දැන් අභ්‍යන්තර ප්‍රතිකර්ම ලබා ගද්දී මොකද්ද ඒකේ අරමුණ දැන් බාහිරින් සමහර වෙලාවල් වලදී ප්‍රතිකර්ම කරලා සුව නොවන තැන් වලදීද එහෙම නැත්නම් එහෙම ඒ සඳහා යම් කිසි තවත් උදව්වක් උපකාරයක් ඕන වෙන නිසා වෙන්ද මොකක්ද ඒකේ අරමුණ ඔව් දැන් අර මම මුලින්ම සඳහන් කරා වගේ සමේ රෝගයක් අපිට ඇති වෙන්නේ සමාශ්‍රිත කරුණු විතරක් පදනම් කරගෙන නෙමෙයි ශරීර අභ්‍යන්තර කාරණාත් මේකට බොහෝ විට හේතු වෙනවා අපි දන්නවා දැන් සම කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලම අවයවය බාහිරට නිරාවරණය වෙන. ඒතර සමේ සෛලවලට අවශ්‍ය පෝෂණය රැගෙන ඉන්නේ අපේ රුධිරය හරහා ඔක්සිජන් වගේ අත්‍යවශ්‍ය දේවල් අපේ පරිවහනය කරනවා ශරීරය පුරා. ඒතර මේ රුධිරය සම්බන්ධ බොහෝ ගැටලුත් සමහරහා පෙන්නුම් කරන රෝගාබාධ විදිහට. ඒ වගේම බාහිර පරිසරයෙන් ඇතිවන හානි, විවිධ ආසාදන තත්ත්ව, ඒ වගේම වෙන විවිධ ජානමය තත්ත්ව නිසා ඇතිවන රෝගාබාධ මේ සියලුම දේවල් සමහරහා අපිට පෙන්නුම් කරත් මේක ශරීර අභ්‍යන්තරයට සම්බන්ධයක් තියෙන නිසා අපි මේ අභ්‍යන්තර ප්‍රතිකාර නිතරම කරන එක නිර්දේශ කරනවා. ඒතර මේක අපි කොයි අවස්ථාවෙදිද කරන්න ඕනේ කියන එක කතා කරොත් අපිට කියන්න බෑ යම් කිසි රෝගයක මෙන්න මේ අධිරේදී තමයි කළ යුත්තේ කියලා. සමහරක් චර්ම රෝගවලදී අපි මුල් අවස්ථාවෙම අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. සමහරක් රෝගවලදී ඉතාමත් සුළු චර්ම රෝග තත්ත්වයන්වලදී අපිට පුළුවන් මූලික අධිරේදී බාහිර ආලේපන සඳහා යොමු වෙලා ඉන් සහනයක් හම්බ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක ප්‍රතිඵලයක් නැත්නම් අපිට පුළුවන් අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. තවත් අවස්ථාවන් තියෙනවා අපිට මේ සුව කර ගැනීමට නොහැකි රෝගාබාධ වලදී අපිට අනිවාර්යෙන් අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා යා යුතුමයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ අභ්‍යන්තර ප්‍රතිකර්ම කිව්වට පස්සේ මේ ඩොක්ටර් කෙනෙක් දෙන වෛද්‍යවරයෙක් දෙන බෙහෙත් ටික බොන එක නැත්නම් ඖෂධ පානය සහ ඖෂධ පෙති ගිලීම ඔය වගේ දෙයක් විතරක් කියලා. දැන් ආයුර්වේදයට අනුව බාහිර ප්‍රතිකර්ම ගැන අපි දන්නවනේ තෙල් ක්‍රීම් වර්ග මේ දේවල් ආලේප කිරීම. අභ්‍යන්තර ප්‍රතිකර්ම කියලා හඳුන්වන්නේ මේ ඖෂධ වර්ග ලබා ගැනීම විතරක්ද? නැහැ. අපි දැන්
ඇත්තටම අභ්‍යන්තර ප්‍රතිකාර කියද්දී අපිට එකපාරටම මතක් වෙන්නේ අපි මුඛය ආශ්‍රේණී කියන අපි පෙති කුඩු වර්ග හරි මේ වගේ දේවල් පානය කිරීම සම්බන්ධයෙන් නමුත් අපිට අභ්‍යන්තර ප්‍රතිකාර කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන යම් කිසි වැරදිදක් එහෙම නැත්නම් දෝෂ තත්ත්වයන් ඉවත් කිරීමක් මේක ආයුර්වේද ක්‍රමයට අනුව මේක ඉතාමත් විශාල පරාසයක් කරා අපිට කතා කරන්න පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන් විවිධ ප්‍රතිකර්මක තියෙනවා ඉතින් විශේෂයෙන් අපි ආයුර්වේදයේ මේ ශෝධන කර්ම එහෙම නැත්නම් ශරීරය පිරිසුදු කිරීම අරමුණු කරගෙන අභ්‍යන්තර පරිසරය පිරිසුදු කිරීම අරමුණු කරගෙන කරන විවිධ ක්‍රියාමාර්ග තියෙනවා උදාහරණ කීපයක් අපිට කතා කරන්න පුළුවන් විශේෂ ක්‍රමවේද තියෙනවා චර්ම රෝගවලදී අපි වමනය කියන කර්මය ඒ කියන්නේ වමන කර්මයක් සිදු කරවලා ශරීර අභ්‍යන්තරයට පිරිසුදු කිරීමේ ක්‍රියාවලියක් මේ වගේ අපේ පංචකර්ම සම්බන්ධයෙන් කතා කරා දී ආශ්‍රිත විවිධ ක්‍රියාමාර්ග ඒ කියන්නේ ඖෂධ පානය කිරීම හැර වෙනකුත් වෙන ක්‍රියාමාර්ග තියෙන අපිට ශරීර අභ්‍යන්තරයට සිදු කරන්න පුළුවන් දැන් කියන්නේ දැන් ප්‍රශ්නයක් තියෙනවනේ දැන් අපි බාහිර සත්කාර කරන්න පුළුවන් දැන් කුරුලෑ තියෙනවා දද තියෙනවා විවිධාකාර චර්ම රෝග තියෙනවා නේද දැන් වර්තමානයේ වෙන විදිහට විවිධ ආසාදන තත්වයන් තියෙනවා එතනින් එහාට ගියාට පස්සේ අපි මේ සමාසිතව ගත්තොත් එහෙම පිළිකා තත්වයන් දෙනවා ඉතාමත්ම දරුණු තත්වයකදී දැන් අභ්‍යන්තර ප්‍රතිකර්ම මොන අවස්ථාවේදීද ගන්න ඕනේ එහෙම නැත්නම් මොන රෝග වලද කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මගේ කුරුලෑ තියෙනවා කාලයක් තිස්සේ මම මේකට විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග ආලේප කරනවා විවිධ පැක් වර්ග දානවා විවිධ දේවල් කරනවා හැබැයි මේක සුව වෙන්නේ නැහැ එහෙනම් දැන් මම අභ්‍යන්තර ප්‍රතිකර්ම වලට යන්න ඕනේද කොයි අවස්ථාවේ තියෙන එක නේද නැත්නම් පුද්ගලයෙකුට තීරණය කරන්න පුළුවන්ද එහෙම නැත්නම් වෛද්‍යවරයාද මේක තීරණය කරන්න ඕනේ ඔව් ඒක දැන් රෝගයක් සම්බන්ධයෙන් කතා කරද්දී අපි වෛද්‍යවරයෙක් ළඟට යා යුත්තේ කොයි අවධියේද කියන එක ගැන රෝගියාට සාමාන්‍ය අවබෝධයක් හෝ තිබිය යුතුයි බොහෝ වෙලාවට අපි විවිධ කාරණා නිසා ඒක නොසලකා හැරීම නිසා හෝ එහෙම නැත්නම් චර්ම රෝග ඇතම් විට අධික වේදනාකාරී නෙමෙයි නම් ඒ වගේ අවස්ථාවල අපි මේක නොසලකා හරිනවා මෙන්න මෙහෙම නොසලකා හැරීම තුළින් මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේගන යනවානේ ඊට අමතරව අපි දැන් අර බාහිර ආලේපන එහෙම නැත්නම් අපි දන්න සාමාන්‍ය අපි කියන්නේ දිනදා ව්‍යවහාරයේදී අත් බෙහෙත් කියලා අත් බෙහෙත් වගේ දේවල් කරලා එහෙම නැත්නම් අපි දන්න සාමාන්‍යයෙන් මිලදී ගන්න පුළුවන් දෙයක් ආලේපණය කරලා සුව වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවනා අඩුවීම වෙන්නේ නැතු වර්ධනය වීම වෙනවා නම් අනිවාර්යෙන් අපි වෛද්‍යවරයෙක් කරා යොමු වෙ යුතුයි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා යා යුතුයි දැන් සමේ රෝග කියලා කාරණේ ගත්තා දැන් අනිත් රෝග වගේම තමයි ආත්මත්ම දැවැන්ත පරාසයක විහිදෙන දෙයක් නේ ඒවා ඉතාමත්ම පුංචි තැන ඉඳලා ඒ කියන්නේ ඉබේසුව වෙන සමහර තැන් වල ඉඳලා වෛද්‍ය ප්‍රතිකර්ම වලට ලබා යොමු විය යුතු සමාහලාවට නැවතිලා ප්‍රතිකර්ම ලබා ගත යුතු එහෙම නැත්නම් සමහර වෙලාවල් වලදී වෙනම තැනක තියලා ප්‍රතිකර්ම කළ යුතු දැන් උදාහරණයකට විදිහට ආදුරු වගේ අපි ගත්තොත් එහෙම අන්න ඒ වගේ රෝග දක්වා ඉතාමත්ම පුළුල් පරාසයක යන රෝග රාශියක් තියෙනවා ඉතින් ඒක නිසාම දැන් අපි මුලින්ම ගමු දැන් සාමාන්‍යයෙන් මේ චර්ම රෝග ඇති වෙන්න මොකක් හරි පොදු හේතුවක් තියෙනවද මොනවාරි හේතු කාරණා නිසා චර්ම රෝග හට ගන්නවා කියලා ඔව් දැන් චර්ම රෝග පොදුවේ ගත්තම ලොකු පරාසයක යනවා දැන් විශේෂයෙන් අපි ගත්තම ඇතම් චර්ම රෝග තියෙන අපිට බහුලව දකින්න හම්බ වෙන චර්ම රෝග මේවා ඇති වෙන්නේ මේ ආසාදනමය තත්ත්ව නිසා විශේෂයෙන් අපි සඳහන් කරොත් බැක්ටීරියා ආසාදන දිලීර ආසාදන වෛරස් ආසාදන මේ වගේ ආසාදනමය තත්ත්ව නිසා ඇතිවෙන රෝග තියෙනවා මෙන්න මේ වගේ රෝග අපි පොදුවේ අවධානය යොමු කළ යුතුයි දැන් අපි මේ දකින රූප රාමු වල තියෙන මේ දිලීර ආසාදන නිසා ඇතිවෙන්න පුළුවන් රෝග තත්ත්වයන් ඒ වගේම අපිට තව තියෙනවා බැක්ටීරියා ආසාදන නිසා ඇතිවෙන්න පුළුවන් රෝග තත්ත්වයන් මේ අපි දකින බැක්ටීරියා ආසාදන නිසා ඇතිවෙන්න පුළුවන් මේ වෛරස් ආසාදන නිසා ඒ වගේම අපිට තියෙන බැක්ටීරියා ආසාදන නිසා ඇතිවෙන්න පුළුවන් රෝග තත්ත්වයන්. එතකොට මෙන්න මේ වගේ දේවල් අපි ඇතිවෙන හේතු සලකා බලනකොට විශේෂයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් ආසාදනමය රෝග අපිට කෙනෙක්ගෙන් කෙනෙක්ට. ඒ කියන්නේ ස්පර්ශයෙන්. එහෙම නැත්නම් අපි භාවිතා කරන තුවා ඇඳ ඇතිරිලි වගේ දේවල් ආශ්‍රයෙන් බෝ වෙන්න පුළුවන්. එතකොට ඒක එක පොදු හේතුවක් අපිට කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්න. හැබැයි මේ වගේ තැන්වලදී අපි අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් අනිත් කෙනාට අනිවාර්යෙන් බෝ වෙනවා කියලා. අපි අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තාමත් හොඳයි නම් ඒ වගේම අපේ සෞඛ්‍ය හොඳ ආකාරයෙන් පවත්වගෙන යනවා නම් එක ස්පර්ශයකින් මේක බෝ වෙනවා කියලා දෙයක් නැහැ. නමුත් පොදුවේ ගත් කල චර්ම රෝග පැතිරියාමට සහ ඇතිවීමට හේතුවක් ලෙස අපිට මේ බෝ වෙන තත්ත්වයන් එහෙම නැත්නම් ස්පර්ශය හඳුන්වන්න පුළුවන්. ඒ හැර අපි පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය කරන ආකාරය සමනිසි ආකාරයෙන් පිරිසුදු නොකිරීම අධික ලෙස දහඩිය දැමීම ඒ වගේම අපි තෝරා ගන්නා ඇඳුම් පැළඳුම් ඊට අමතරව දේශගුණික තත්ත්ව
මෙන්න මේ වගේ දේවල් පොදුවේ හේතු වෙනවා විශේෂයෙන්ම අපි හැමදාම කතා කරනවා වගේ ආහාර විහරණ රටාවත් මේ රෝග සඳහා අපිට හේතු වෙනවා ඔව් දැන් අපි මේ ඒ ඒ අතරතුරදී මට මේ ප්‍රශ්නේ තහන්න යුතුන දැන් චර්ම රෝග මේ විදිහට විශේෂයෙන්ම ස්පර්ශයෙන් එහෙම නැත්නම් gedare ඉන්න අනිත් ආශ්‍රිතයන් මේ අයට බොවි මේ ප්‍රවණතාවයක් තියෙනවානේ මේ වල යම් කිසි ආකාරයක විෂ බීජ තියෙනවා සැරව තියෙනවා මේ දේවල් හරහා බෝ වෙන්න පුළුවන් දැන් මේ වගේ රෝගිය gedare ඉන්නවා නම් ගෙදර අනිත්‍යයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම පිළිබඳවත් කතා කරන්නට ඕනේ. මොකද ඒ ආරක්ෂා වෙලා ඉන්නට ඕනේ. දැන් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරියක් හිටියට ඔබට දෙන්න පුළුවන් මොන වගේ උපදෙසක්ද? ඔව් දැන් අපි කොහොමද ආයුර්වේදයේදී අපි කතා කරනවා මේ රෝගයක් හැදීමට කලින් වළක්වා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් චර්ම රෝග තියෙන කෙනෙක් එහෙම නැත්නම් බෝ වෙනවයි කියලා අපිට අනුමාන කළ හැකි රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් නිවසක රැඳී සිටිනවා නම් මුලින්ම මේ රෝගය ගැන අවබෝධයක් ලබා ගැනීම අනිවාර්යෙන් ගෙදර අනිත්‍යයි කළ යුතුයි. කියන්නේ මේක බෝවෙන්නේ කොයි ආකාරයෙන්ද ස්පර්ශයෙන් විතරද නැත්නම් අපිට කියන්නේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි රෝගයක්ද ඒ වගේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව එයාව අර වෙන් කරලා තියන්න කියන කෙනේ ආශ්‍රය කරන්නේ කතා බහ කරන්නේ නැතුව නෙමෙයි. නමුත් එයාගේ ස්පර්ශයන් අවම වෙන විදිහට ඒ වගේ මෙයාට පරිහරණය කිරීමට වෙනම උපකරණ වෙන් කරලා තියන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ අතරේදී ඒ අදාළ රෝගියාට ප්‍රතිකාර කරන ගමන් අනිත් අයගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රමවේද ඕනතරම් අපිට තියෙනවා. ඒ කරා අපි ඒගෙන අවධානය යොමු කරන එකත් ඉතාමත් වැදගත්. සමයේ දිලීර ආසාදන ඇතිවීම පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. මේකේ තියෙන කරදරකාරී තත්ත්වය තමයි මේ දිලීර ආසාදන නැවත නැවත ඉස්මතු වෙන්න අවස්ථාව තියෙනවා. ඉඩ තියෙනවා. ඒක සුව වෙනවා වගේ පේනවා, සුව වෙලා වගේ පේනවා. හැබැයි හදිසි ආපහු ඉස්මතු වෙනවා. මේ තත්ත්වය ටිකක් කරදරකාරී තත්ත්වයක්. මේක මේ සම්පූර්ණයෙන් සුව කරගන්නට බාහිර සත්කාර වගේම අභ්‍යන්තර සත්කාර ලබා ගන්න පුළුවන් සම් දිලීර ආසාදන වලින් ඇතිවෙන රෝග තත්ත්වයන් මොනවද කියන කාරණේත් පැහැදිලි කරගෙන අපි ඒ ගැන කතා කරමු. ඔව් සමාශ්‍රිතව ඇතිවෙන දිලීර ආසාදන තිතාම සුලබයි. මේක විශේෂයෙන් අපි දකින ඔය දහඩිය රැඳෙන ස්ථානවල ඒ වගේම අධික උණුසුම් කාලවල මේක ටිකක් වැඩිපුර අපිට දකින්න හම්බ වෙන රෝග තත්ත්වයන්. මේ රෝග තත්ත්වයන් වල තියෙන විශේෂත්වය තමයි අර කලින් කිව්වා වගේ ඇති වෙලා සුව වුණත් නැවත නැවත ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඒකට හේතුව අපි ගොඩක් වෙලාට අර ඒ රෝගේ යටපත් වෙනකම් ප්‍රතිකාර කරලා නවත්තනවා. ඊට පස්සේ නැවත මේ රෝගේ ඉස්මතු වෙනවා. මෙන්න මේ කාරණේ තමයි ওই රෝග තත්ත්වයන්ගේ අපිට සුලභවම දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේක ශරීරයේ විවිධ ස්ථානවල අපිට දකින්න හම්බ වෙනවා. හිසකෙස ආශ්‍රිතව දකින්න දිලීර රෝග, සම ආශ්‍රිතව, නියපොතු ආශ්‍රිතව මේ වගේ විවිධ ස්ථානවල. එතකොට මේ දිලීර ආසාදන විවිධ ආකාරයෙන් අපිට දකින්නත් හම්බ වෙනවා. තතු වීම, කැසීම වගේ ලක්ෂණ එක්කම පොතු ගැලවීම සම වියලීම වගේ ලක්ෂණ එක්කත් අපි මේ දිලීර ආසාදනය දකිනවා. ඒක විවිධ අධීරවලදී සාමාන්‍ය කරදරකාරී නොවන තත්ත්වයක් විදිහට පැවතිලා තිබිලා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. අපි දන්නා දැන් දිලීරයක් කියන එක පරිසරයේ ඕනෑම තැනක තියෙන්න පුළුවන්. අපේ සම මතු පිටත් තියෙනවා. සමහරක් දිලීර කිසිම ගැටලුවක් අපිට ඇති කරන්නේ නැහැ සාමාන්‍ය පරිදි තියෙනවා. නමුත් මේ ගහණය අධික වෙනකොට එහෙම නැත්නම් මේ දිලීරය අධික වර්ධනය වෙන්න පටන් ගන්නකොට මේක අපිට කරදරකාරී තත්ත්වයක් ඇති කරනවා. ඒ තත්ත්වයන් මත අපි කකුල් ආශ්‍රිතව දකිනවා විශේෂයෙන් සම්පූර්ණයෙන් පාද ආවරණය වෙන පාවහන් පළඳින අයගේ ඉතාමත් සුලභව මේ දිලීර ආසාදනය අපි දකිනවා. ඒ කියන්නේ අර දහඩියේ ක්‍රැස්වීම ඒ වගේම අපිරිසුදු බව මෙන්න මේ කියන කාරණා පදනම් කරගෙන ඇතිවෙන දිලීර රෝගය යටපත් වෙමින් නැවත මතුවෙමින් කරදරකාරී විදිහට දකින්න හම්බ වෙනවා. දැන් මේ තත්ත්වයන් උඩ තමයි අර සමහර අයට එක එක තැන්වල අර විශේෂම කසන දේවල් අවුව ටිකක් වැටෙනකොට එහෙම අවස්ථාවන් වලදී කියන්නේ සුදුසු පරිසරය ලැබෙනකොට මේ තත්ත්වයන් ආපහු ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දැන් මෙවැනි දේවල් සම්පූර්ණයෙන් සුව කරගැනීමේ හැකියාවක් තියෙනවද? විශේෂයෙන්ම අර අපිට කිව්ව කාරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඖෂධ වර්ග පානය කිරීමේදී අපේ පුරුද්දක් තියෙනවා ඒ රෝගේ යටපත් වෙලා හොඳයි කියලා හිතනකල් ඖෂධ ටික ගන්නවා. මේක මේ බටහිර ඖෂධ වගේම ආයුර්වේද ඖෂධ වලටත් තියෙන දෙයක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියන කාරණේ මම හිතනවා. ඒකට එක හේතුවක් තමයි විශේෂයෙන්ම මේ වගේ මේ ඖෂධ හිඟ කාලයක ඖෂධ මිල අධික කාලයක මේ එක පැත්තකින් මේ ඖෂධ ටික නාස්ති වෙනවා. මේක අපි බාගෙටගෙන ඒක විසික් කරලා දානවා. අනිත් පැත්තෙන් මේ රෝගය සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ඖෂධ නියමිත මාත්‍රාවත නියමිත පරිදි නියමිත කාලවකවානුව ගැනීම මේ වගේ රෝග සුව කරගන්න කොච්චර හේතුවක් වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම දැන් වෛද්‍යවරයෙක් අධ්‍යයනයකින් පස්සේ මේ ඖෂධ නිර්දේශ කරන්නේ මේ සම්පූර්ණ කාලපරාසය පුරා භාවිත කළ යුතු නිසා. මේක මම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කතා කරොත් අපේ අධ්‍යයන තුනකින් අපි රෝග සුව කරන්න වෛද්‍ය ක්‍රමය භාවිත කරනවා.
ඒකනම් මුලින්ම පිරිසුදු කිරීමක් ශෝධන කර්මයක් කළා ඊට පස්සේ රෝගයට අදාළ ප්‍රතිකාරය කළා ඉන්පසු රෝගය නැවත හැදෙන්නේ නැති තත්වයකට ගැනීමට තව අධියරක් තියෙනවා ඉතින් බොහෝ වෙලාවට අපිට හමු වෙන රෝගීනොත් යොමු වෙන්නේ මේ මුලින් ශෝධන කර්මයේ සහ ශමන කර්මය එහෙම නැත්නම් සුවපත් කිරීම කියන අවදි දෙකට එනකොට රෝගය සුවපත් වෙලා කියලා දැනෙනකොට අර ඉතිරි අධියර නවත්තනවා ඉතින් එහෙම කරන්න කරන නිසා අපිට ගොඩක් වෙලාවට අර රෝගය නැවත ඇතිවීමේ අවදානමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා කොමන වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරත් ඉතාමත් සුදුසු වෙන්නේ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන සම්පූර්ණ කාල පරාසය පුරාවට ඒ ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි කාල පරාසය තියලා අදාළ විදිහට භාවිතා කරන එක තමයි සුදුසුම ක්‍රමවේදය වෙන්නේ. සහ මේකට ඉවසීම තියෙන්න ඕනේ නේද? සමහර ලාවට මේ රෝගාබාධයක් මේ විදිහට ඇති වෙද්දි මේක සුව කරගන්න අපි දඟලන දෙකලි இல்ல යටපත් කරගැනීමේ වලක්ව ගන්නවා නම් එතනින් නතර කරනවා නම් ආය මුලේ ඉඳලා මේ කාරණා ටික ඔක්කොම පටන් ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ යමක් කරනකොට ඒක ඉවර වෙනකල් කරන්න ඕනේ. ඒක තමයි ඉතාමත් වැදගත් කාරණේ. අන්න එතකොට මේ රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට පුළුවන් සහ තවත් කෙනෙකුට මේක බෝ වීම වලක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි මේ ඖෂධ පිළිබඳව කතා කරා. ඒක ඖෂධ කියන්නේ දැන් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නට අවශ්‍ය දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන දෙයක් තමයි අපේ ගෙදරත් ඖෂධ ගබඩාවක් තියෙනවා, තියෙන්නේ කුස්සියේ. නේද? මුළු තැන් ගිහි තියෙනවා ඒක ඖෂධ ගබඩාවක්. හැබැයි ඒ ඖෂධ ගබඩාව අපි හරියට පාවිච්චි කරන්නේම නැහැනේ. අපි තාමත් ලේසියෙන් ගන්නට පුළුවන් නේද? ෂණික දේවල් වලින් සැනසෙන්නට උත්සාහ කරනවා මේ වර්තමානයේ වෙද්දි. මේ ආහාර විශේෂම චර්ම රෝග වලක්වා ගන්නට සහ ඇති නොවෙන්නට ඖෂධයක් හැටියට භාවිතා කරන්නේ මොනවද? මොන වගේ දේවල්ද හොඳ? විශේෂම අපි හිතමු මේ දිලීර ආසාදන තියෙනවා, විවිධ රෝග තියෙනවා. මේ වගේ අයට ආහාර කොහොමද ඒගොල්ලොන්ගේ ජීවන රටාවට එකතු කරගෙන මේ රෝග නිවාරණය කරගන්න සහ වළක්වා ගන්නට හේතුවක් කරගන්නේ? ඔව්, ඒක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද චර්ම රෝග සම්බන්ධයෙන් කතා කරපුවහම මම හිතන්නේ හොඳම ඖෂධ තියෙන ඇත්තටම අපි මුළු තැන්ගේ. ඉතින් මේ ආසාදන පැත්ත ගැන අපි කතා කරපු නිසා චර්ම රෝග ආසාදන පදනම් කරගෙන ඉන්න චර්ම රෝග තියෙන කෙනෙක්ට ආහාර පාන රටාව කොයි විදිහටද කරගන්න ඕනේ කියන එකත් අපි පොඩ්ඩක් කතා කරමු. මෙතනදී දැන් අපි දන්නවා හොඳම අපි එදිනෙදා භාවිතයට ගන්න ආහාර වර්ග එහෙම නැත්නම් කුළුබඩු වර්ග අපිට තියෙනවා චර්ම රෝග සඳහා ඉතාමත් හොඳින් ප්‍රතිකාර කරන්න යොදා ගන්න පුළුවන්. ඉතින් උදාහරණ කීපයක් එක කතා කරොත් දැන් මේ දිලීර ආසාදන වගේ තියෙන වෙලාවකදී අපිට සුදු ලුණු භාවිතා කරන්න පුළුවන් නම් ටිකක් වැඩිපුර. මේ සුදු ලුණු වල තියෙන මේ දිලීර නාශක ගුණය ඒ විතරක් නෙමෙයි බැක්ටීරියා වගේ දෙයකට උනත් සුදු ලුණු අපිට යොදා ගන්න පුළුවන්. ඉතාමත් හොඳ ද්‍රව්‍යයක් ටිකක් වැඩිපුර අපේ කෑමට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන තව දෙයක් තියෙනවා පොල් තෙල්. පොල් තෙල් කියන්නේ ඉතාමත් හොඳ දිලීර නාශන ගුණයක් සහිත බැක්ටීරියා නාශන ගුණයක් සහිත එදිනෙදා අපි හැමදාම භාවිතා කරන ආහාරයට ගන්න දෙයක්. ඒ වගේම කහ. කහ වගේ දේවල් මීට අමතරව අපි භාවිතා කරන කුරුඳු වගේ දේවල් වුණත් අපේ එදිනෙදා අපි භාවිතා කරන බොහෝ දේවල් අපිට යොදා ගන්න පුළුවන් ඖෂධ විදිහට චර්ම රෝග වළක්වා ගන්න. සමහර දේවල් අපිට මේ අපත දාන දිරුත් තියෙන අපි දැන් අද උදෑසනත් මුරුංග කුල පාවිච්චි කරා. අර හදපු දෙයට ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම් සමහර දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම අර උෂ්ණාධික දේවල් යම් ආකාරයකින් සමනය කරන්නට මේවා භාවිතා කරනවා වගේ. අනිත් දේ තමයි මේ ජලය භාවිතා කිරීම. මම හිතන්නේ මේ වර්තමානයේ වෙනකොට ඉතාමත්ම සංකීර්ණ දේශගුණික තත්ත්වයක් තියෙනවා. උදෑසන දැඩි විදිහට සීතලයි, ඊට පස්සේ දවල් විදිහ ගොඩාක් රස්නේ. මේ දේවල් නිසා සම වියල් වෙනවා. අර චර්ම රෝග තියෙනවා අප විශ්මතු වෙන කාලයක්. මේ ජලය පානය කිරීම කියන කාරණේ අපි හිතලා කරන්නේ නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතලා වතුර බොන්නේ නැහැ. වතුර තිබහ වුණොත් ඒ තිබහ නතර කරගන්න විතරක් පොඩ්ඩක් වතුර බොනවා. මේක හරියට රත් වෙච්ච එන්ජිමකට ඒක නිවන් වතුර දාන වගේ. ඒක හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ නිසා එන්ජිම රත් නොවී තියාගන්න ඕනේ. අපි මේ ජලය පානය කිරීම කියන කාරණය කතා කරමු. චර්ම රෝගී ගැන කතා කරද්දී කුමන චර්ම රෝගයකදී වුණත් මේ ජලය පානය කිරීම ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. අපි කියන්නේ උදෑසන අපේ ප්‍රධාන ආහාරය එහෙම නැත්නම් ආහාරයට පෙර අපි අනිවාර්යයෙන්ම ජලය පානය කරන්න. චර්ම රෝගියෙක්ට වඩාත් සුදුසුයි මද උණුසුම් ජලය වරින් වර දවස පුරා පානය කරන්න පුළුවන් නම් ඒ තුළින් අපේ ශරීරයේ විෂ බැහැර කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. මලබද්ධ වෙනි තත්ත්වයන් තියනවා නම් ඒව ඉවත් වෙනවා. ඒ නිසා මද උණුසුම් ජලය ඉතාමත් සුදුසුයි වරින් වර පානය කරන්න. ඊට අමතරව අපි හැමදාම කතා කරනවා වගේ තමන්ගේ ශරීරයේ බරට ගැළපෙන විදිහට ජලය පානය කිරීම දිනකට ලීටර් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක්වත් තවම තරමින් ජලය පානය කරන්න ඕනේ. ඊට අමතරව මේ චර්ම රෝග ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට ඖෂධීය පාන වර්ග තියෙනවානේ. ඒවත් ඉතාමත් වැදගත්. අපි දන්නවා රණවරා වගේ පාන ඉතාමත් හොඳයි චර්ම රෝග සුව කර ගැනීමට.
औषधयाक विधिहटात एहेम नैत्तं अपिट मे पानयाक विधिहट जल संयुतियात रेकगन्न गमन्म अपिट अमतर प्रतिलाभत् लबा देन औषधीय पान वर्ग अपिट गोडाक तियेनवा तीन रणवरा वगे देवाल वगे पंपिदा वेनिवेल गेट वगे देवाल अतिथेदी ताम सुलभ अभिभाविता कर मे वगे पान वर्ग तेक् अपिट पुलन जल संयुत शरीर निशियाकार पवत्वागनियमी तेतमने रेकगनी मे हमें रोग सोकर गणीमट शरीर अभ्यंतरे सहयोगया क्लबा दे बहु देवल तीन मे पाविचकर पान वर्ग चुट्ट होयल बेलोत्पेने विशेष लंका वगे रटक अब ये देवल अमतकल पित्तेवली सैन सा तीन अरकन मे मेकि अब जीवन रट आवट मे देवल तेमकर बेनीमल ने पाविचिक गुड़ हाई थिंग इतक मनी मे पिरी दुखर गेमकन कारण मैं कथाकर विशेषम मे अभी मेद बसल तीन दिवाले उदासन टीका शीतल सामोकोड़ा तम शीतल बदर वे पुलवा तेग दिलीर आसाधने को विन चर्म रोग आगती या कल्पना कर मम पिछुदर गण मम नोने उन्वतुंद शीतन बतुड़ेंद मद उणुस बतुड़ेंद मे वगे कारण मे समाज कथा विन लोक प्रश्न आगती है देव कोई वगेद मे जलय पिछुदर गे मुद सभाविता सामान्य चर्म रोग वलदे अपि मद उनुसुम जले बहु वेलावट निर्देश करन पिरिसुदु कर गनीमट नमुत अतम रोग वलदी मे उनुसुम जले भाविता किरीमेदी सम अधिक वियलियामट इडक तियेनो ए निसा हरि तीरणयक गन्न नोहकि वेलावक सामान्य जले भाविता किरीम तमा वडात सुदुसु ईट अमतरव अपिट पुलुवन नम दैन मे आसादित तत्व वलदी विशेषयेन्म अपि दन्नवने अपिट तियेनो स्वाभाविक विषबीजनाशन गुण तियेन द्रव्य ओन तरंग अपे එදිනදා වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දේවල්. අපි දන්නා කහ, කොහොඹ, වෙණිවැල් ගැට මේ වගේ දේවල් තඹපු ජලයෙන් අපිට පිරිසිදු කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඒ ජලය භාවිතා කිරීම තුළින් අර විෂබීජනාශන ගුණය වගේම සමේ ආරක්ෂාව අපිට තහවුරු කරලා දෙනවා. පිරිසිදු කිරීමත් ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. මොකද බොහෝ වෙලාවට අපි පිරිසිදු කිරීමට කියලා හිතාගෙන ඉතාමත් සැර රසායනික ද්‍රව්‍ය තියෙන දේවල් භාවිතා කිරීම අධික පිරිසිදු කිරීම නිසා සමේ අත්‍යවශ්‍ය සෛල ස්තරත් ගැලවිලි යනවා. ඉතින් ඒ තුලින් සම ආයත් වියලීමට ලක්වීම සහ ආරක්ෂක පටල පවා ඉවත් වීම තුලින් අර ආසාදන තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විෂයාකාරයෙන් පිරිසුදු කරගන්න ඕනේ. ඕන දෙයක් ඕනටට ඕනේ නේද? පිරිසුදු කර ගැනීම නත් එක නිවැරදි මට්ටමින් කරගන්න ඕනේ. මම එපමණින් අහන්න දැන් අධිකතර බාරුව කියන කාරණේ සමහර වෙලාවට මේ චර්ම රෝග වල තියෙන එක හේතුවක් වෙනවා. එක එක පැත්තකින් විනයම් සෞඛ්‍ය ගැටලු ඇති කරනවා වගේ මේ චර්ම රෝග වලට තියෙන එක හේතු කාරණයක්. ඒ නිසා අපි ඒ ගැන යම් ආකාරයකින් කතා කරගත්තොත් හොඳයි. මොකද මේ අධිකතර බරුව වළක්වා ගන්නටත් ඕනේ මේ චර්ම රෝග වලින් මේ ආසාදන වලින් සුව වෙන්නට සහ ඒව වළක්වා ගන්නට. ඔව් අපි බොහෝ වෙලාවට දකිනවා විශේෂයෙන්ම අද අපි කතා කරපු ආසාදන තත්ත්ව නම් අධිකතර බරුව තියෙන අයගේ ටිකක් වැඩි. ඒකට හේතුව මේ දහඩිය රැඳීමේ කියන තත්ත්වය. ඒ කියන්නේ දහඩිය රැඳෙන ස්ථානවල මේ ආසාදනය ඇති කරන බැක්ටීරියා දිලීර වගේ දේවල් වලට වර්ධනය වීමට ප්‍රශස්ත පරිසරයක් හදනවා. සුදුසු පරිසරයක්. ඒ තුලින් ඒ වගේ ස්ථානවල වැඩිපුර දකින්න හම්බ වෙනවා. ඒ නිසා අධිකතර බාරුව කියන එක බොහෝ විට හේතු වෙනවා සමාශ්‍රිත ලෙඩ රෝග වලට. ඊට අමතරව ශරීර අභ්‍යන්තර කාරණාත් මේට හේතු වෙනවා. නමුත් බාහිර කාරණා ගැන අපි කතා කරොත් අර දහඩිය රැඳීම ඒ වගේම සමේ තැම්පත් වෙලා ඇති අනවශ්‍ය මේදය සමේ රෝග ඇති කිරීමට බොහෝ හේතු වෙනවා. ඒ නිසා මේ අධිකතර බාරුව කොයි විදිහට හරි වළක්වා ගන්න ඕනේ නේද? ඒ සඳහා යම් ව්‍යායාම කිරීම මේ දේවල් කිරීම ඊටමත් වැදගත් වෙනවා. දැන් මේ චර්ම රෝග තියෙන අයට තියෙන තව ගැටලුවක් තමයි මේ ව්‍යායාම කිරීම සඳහා යොමු වීමේ යම් ගැටලුවක් තියෙනවා. සමහර ලාවට අධික දහඩිය දැමීමේදී ඒ ආසාදනය කහන්න පටන් ගන්නවා නේද? මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වගේ කාරණා පිළිබඳවත් කතා බහ කරන්නට පුළුවන්. හැබැයි අපි කාල වේලාවත් එක්ක අපි ඉදිරි දිනයකදී මේ පිළිබඳව වඩා විස්තරාත්මකව කතා බහ කරමු. මොකද මේ මේ දේවල් වළක්වා ගැනීම කියන කාරණේ වගේම මේ නිවාරණය කියන කාරණය ඉතාමත්ම වැදගත් වෙන දෙයක් නිසා අද දවසේ මේ කතා බහට එකතු වුණාට ආයුර්වේද වෛද්‍ය සෞම්‍ය සේනානායක මහත්මියට ගොඩක් ස්තුතියි කියන්නට ඕනේ. ආයුබෝවන් කියලා අපිට සමුදෙනවා. තවත් මෙවැනි යම් කිසි කාරණා පිළිබඳ විශේෂම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඔබේ රෝග නිවාරණය කර ගැනීම ඔබේ රූපේ වර්ධනය කර ගැනීම අපි ඉදිරි සතිවලදී කතා බහ කිරීමට බලාපොරොත්තු වෙනවා. එමනම් අපිට සමුදෙන්න මේ වැඩසටහනෙන් අද දවසේදී මේ ජීවිතය ඉඩ දෙන්න.